හොඳට hina vivi ඉඳලා Taman kene weda katita hondin karagene inna athare ekawarama samahara aya suicide karaganna siduwim oyala ahala thiyenawada samahara vite janapriya kenek wennat puluwan honda rakiyawak karapu samaaje yam piliganeemak tibba kenek wennat puluwan kisima prashnayak pitatata kaatawat pennanna tibila neha depression kiyuwama api hemogema hite yandinne eka deyak thiyenawane hama welawama dukin inna tamange weda hariyata karaganna apahasuna jeevitha gena thamai api depression kiyuwama godak denata hite yandinne neha depression kiyeneka mental disorder එක. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපෑම වෙනස් වෙනවා. ඒක පුද්ගලයා සමග කටයුතු කරන ආකාරය, පිටතට පෙන්නුම් කරන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. මේ smiling depression කියන තත්වෙදි වෙන්නේ පුද්ගලයා depression තත්වෙ නිසා පීඩා විඳිනවා. හැබැයි පිටතට හරි හොඳට ඉන්නවා. hina වෙලා ඉන්නවා. එයාගේ සාමාන්‍ය දිනචරියාව ඒ ආකාරයෙන්ම සිද්ධ කරගන්නවා. මේ විදිහට සතුටින් හොඳින් වැඩ කටයුතු කරගෙන යන කෙනෙක් මේ විදිහට පිටතට පෙන්නුම් කළත් මේ අය ඇතුළතින් පීඩාකාරී depression symptoms අත්විඳිනවා දුක හිස් බව දැනීම ආහාර ගැනීම ආශ්‍රිත විවිධ ගැටලු නින්දාශ්‍රිත විවිධ ගැටලු තෙහෙට්ටුව බලාපොරොත්තු විරහිත බව ආත්මාභිමාන දුර්වලතා මීට කලින් ආසාවෙන් කරපු දේවල් වලට දැන් එච්චර පෙළඹීමක් නොමැති බව ඒ වගේ විවිධ ડિප්‍රෙෂන් සිම්ටම්ස් මේ ස්මයිලින් ડિප්‍රෙෂන් තත්වයේ කෙනෙක්ට තිබෙනවා නමුත් ඒගොල්ලෝ එදිනදා ජීවිතේ වැඩ කරනකොට ඒ කිසිම දෙයක් පිටතට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි ඒ අය මේ ડિප්‍රෙෂන් තත්වයේ සංගවගෙන ඉන්නේ කියලා මූලික හේතුවක් තමයි සමාජයේ තිබෙන මිත්‍යා මත මානසික දුර්වලතාවයන් මානසික රෝගයන් තිබීමට බිය වෙන්න ලැජ්ජාවට පත්වන දෙයක් කියලා තමයි සමාජයේ සමහරු හිතන්නේ තමන්ගේ තිබෙන ගැටලුව තව කෙනෙක්ට කියන එක දුර්වලතාවයක් කියලා හිතනවා ඒ වගේම තමත් දෙයක් තමයි පිරිමි කෙනෙක් නම් ඕනෑම දෙයක් දරාගෙන ඉන්න ඕනේ සැබෑ පිරිමියෙක් නම් මෙහෙම වෙන්න ඕනේ වගේ සමාජයේ තියෙන වැරදි මත නිසා පිරිමි පුද්ගලයන් තමන්ගේ තියෙන ගැටලු පීඩා ප්‍රකාශ කිරීම අඩු වෙනවා ඒ වගේම තමන්ගේ සැබෑ ගැටලු සැබෑ හැඟීම් තව කෙනෙක්ට ප්‍රකාශ කිරීම ඒ කෙනාට බරක් වෙයි කියලා සමහරු හිතන් ඉන්නවා එතකොට එයා බොහෝ වෙලාවට එයාගේ ප්‍රශ්න පිටතට කියන්නේ නැහැ මේ වගේ දේවල් නිසා ඔබේ මනසට වගේම ඔබේ පිටත සිරුරටත් ලොකු හානියක් වෙනවා ඒ ගැන මම මේ විදිහට ඔබට කියා දෙන්නම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිසකස් 10000ක් පමණ තිබෙන බව කියවෙනවා ඒ වගේම 50-100 අතර ප්‍රමාණයක් එදිනෙදා අපෙන් අයින් වෙනවා ඒ කියන්නේ ගැලවෙනවා නමුත් බය වෙන්න එපා අලුතෙන් හිසකස් නැවත පැමිණීමක්ද වෙනවා හිසකස්වල ආයු කාලය අපි වයසට යෑම අපි සාමාන්‍යයෙන් කරන විවිධ දේවල් නිසා සාමාන්‍යයෙන් හිසකස් ගැලවෙන්න පුළුවන් ඊට අමතරව විවිධ හේතුන් මතත් හිසකස් ගැලවී යන්න පුළුවන් උදාහරණයක් විදිහට කිමෝതെරපි වැනි විවිධ රෝගාබාධ සහ ඇතම් සර්ජරි වලනොත් ප්‍රෙග්නසි චයිල්ඩ් බර්ත් ඇතුළුව හෝමෝන වෙනස්කම් වලදී මේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ වගේම විටමින් ඌනතා ජෙනටික්ස් වගේ අවස්ථා වලදී ද හිසකස් ගැලවීමට ලක් වෙනවා එතකොට ආතතිය හිසකස් ගැලවී යාමට බොහෝ සෙයින් බලපානවා අපි ආතතියට පත්වෙනකොට ආතතියේ ක්‍රියාකාරීත්වය නිසා අපේ හෝමෝන අන්බැලන්ස් වෙනවා ඒ වගේම විවිධ ප්‍රතික්‍රියා ඔස්සේ හිස් කබලේ කැසීම් වෙන ස්වභාවයක් දැනෙන්නත් පුළුවන් ඒ වගේම දැඩි ආතතිය නිසා අපි ලබා ගන්න ආහාර අඩුවීමක් සහ ලබා ගන්න ආහාර වලින් නිසලස පෝෂක කොටස් ලබා ගැනීමට ශරීරයට නොහැකි වීමක් සිදු වෙනවා ඒ නිසා ශරීරයට අවශ්‍ය පෝෂක අඩුවීමක් වෙනවා ඒ වගේම දැඩි ආතතියේ අපි ප්‍රතිශක්තිකරන පද්ධතිය කෙරෙහිද අහිතකර විදිහට බලපානවා ඉතින් ඒ කරුණු කාරණා ඔස්සේ කාලයක් තිස්සේ ආතතියෙන් සිටීමේ ප්‍රතිවිපාකයක් විදිහට හිසකෙස් කෙරෙහි අහිතකර විදිහට බලපාන්න පුළුවන් ඒ නිසා හිසකෙස් රැක ගැනීම වෙනුවෙන් අපි අපේ ආතතිය හොඳින් කළමනාකරණය කරගන්න අවධානයක් දෙන්න ඕනේ ඒ අනුව අපිට මෙහෙම දේවල් කරන්න පුළුවන් මොකද සරලවම කිව්වොත් ඔයා ඉන්නේ ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් නම් ඒ ප්‍රශ්න निराකරණය කරගන්න අවධානය ලබා දෙන්න ඕනේ මොකද ඔයාට පුළුවන් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මනෝ උපදේශන සේවාවක් වෙත උනත් ඕනම වෙලාවක යොමු වීමක් කරන්න ඊට අමතරව ඔයාට මෙන්න මේ වගේ දේවල් ටික ඔයාගේ කොණ්ඩෙ සහ මානසික සුවය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ පෝෂදායි ආහාර වේලක් නිසලස ලබා ගැනීම ප්‍රමාණවත් හොඳ නිින්දක් ලබා ගැනීම ව්‍යායාම කිරීම මෙඩිටේෂන් යෝග වැනි විවිධ මයින්ඩ්ෆුල්නස් දේවල් සිදු කිරීම තමන් කැමති විනෝදාංශයක නිරත වීම හොඳ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම සැලසුමක් සහිතව එදිනෙදා වැඩ කටයුතු සිදු කිරීම ඒ වගේ දේවල් ආතතිය කළමනාකරණය කරගන්න අපිට පුළුවන් දේවල් ඉතින් ප්‍රශ්න ගැන වැඩිදුර හිතන්නේ නැතුව ටිකක් hina වෙලා ඉන්න අපි හැමෝම උත්සාහ කරමු